හයි කොහොමදට ඉතින් හොඳ අද වීඩියෝ එක හෙයාකයා වීඩියෝ එකක් ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් දැනගන්න හරියටම කොහොමද වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් විදිහට හෙයාක ස්ප්‍රෙඩින් කරන්න කියලා ස්ප්‍රෙඩින් අයන එකකින් ඒ වගේම ඔන්න විශේෂයෙන්ම දැන් අපි එළියට යනකොට අපි පුරුදු වෙලා ඉන්නවා අපේ ස්කින් එක හොඳින් ප්‍රොටෙක්ට් කරගන්න සන්ස්ක්‍රීන් ඩේ ක්‍රීම් හොඳට මොයිස්චරයිස් කරලා ඔන්න අපි අපේ ස්කින් එක හරියටම ප්‍රොටෙක්ට් කරගන්නවා. ඉතින් ඒ වගේම අපි අපේ හෙයා එකත් ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපි එළියට යනවා නම් හිරු වලින් අපේ කොණ්ඩය ආරක්ෂා කරන්න ඕනේ, කුණු දූවිලි වලින් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම ඔෆිස් එකක ඉන්නවා නම් AC එකෙන් අපේ කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් අපේ හෙයා එක අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම පිරිමි ළමයි ගොඩක් පුරුදුලා ඉන්නවා හෙයා එකට ජෙල් ඇප්ලයි කරන්න. ඉතින් නිරන්තරයෙන්ම මේ දේවල් ඇප්ලයි කරනකොට ඒකත් අපේ ස්කැල්ප් එකට හෙයා එකට හොඳ නැහැ. ඉතින් මේ දේවල් වලිනුත් ඔන්න අපේ හෙයා එක කොහොමද හරියටම ආරක්ෂා කරගන්න හොඳ ප්‍රොඩක්ට් මොනවද කියලා ඔන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයා තාමත් මගේ YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉක්මනින්ම subscribe වෙන්න. ඒ වගේම bell notification එකත් click කරන්න අමතක කරන්න එපා. ඔන්න beauty with sumo කියලා search කරොත් ඔයාලට මාව Facebook සහ Instagram page වලින් contact කරගන්න පුළුවන්. temporary straighten එකක් වැඩි වෙලා නොතියෙන හේතු කීපයක්ම බලපාන්න පුළුවන්. ප්‍රධානම හේතුවක් වෙන්නේ අපි හරියට හෙයා එක කන්ඩිෂනර් නොකරන නිසා. ඒ වගේම ඇතම් වෙලාවට අපි එළි වගේ ඉනවා නම් දේශගුණයත් එක්ක ගොඩාක් දාඩිය දාන්න ගත්තොත් ඇත්තටම හෙයා එකේ ස්ට්‍රෙට්න් ගතිය ඇතුල් පැත්තෙන් චුට්ටක් අඩු වෙන්න බලනවා. ඒ වගේම දැන් ඔයාලට මතක ඇති මම මගේ මුල් වීඩියෝ එකකින් හෙයා එකේ ස්වභාවය හඳුනා ගන්න හැටි කිව්වා. ඉතින් අපේ හෙයා එක සාමාන්‍ය තින්, මීඩියම් සහ තික් විදියට වෙනස් වෙනවා. ඉතින් මේ හෙයා එකේ ස්වභාවය අනුව අපි හෙයා එකක් ටෙම්පරරි ස්ට්‍රේටන් කරනකොට අයන එකේ තියන ටෙම්පරේචර් එක වෙනස් කරන්න ඕනේ හෙයා එකේ ස්වභාවය අනුව. ඉතින් ඒ විදිහට අපි හරි ටෙම්පරේචර් එකෙන් හෙයා එක අයන් නොකළමත් ඔන්න අපේ හෙයා එකේ තියෙන ස්ට්‍රේටන් ගතිය හරියටම හිටින්නේ නැහැ සහ වැඩි වෙලාවක් තියාගන්න අමාරුයි. ඒ වගේම අපි හෙයා එක ස්ට්‍රේටන් අයන එකකින් අයන් කරනකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන එකත් ගොඩක් වැදගත්. මොකද ඇතැම් බ්‍රෑන්ඩ් වලින් ඇත්තටම හරියට හෙයා එක අයන් වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් හොඳින් ඉක්මනින් සහ වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් විදියට අයන් කරන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ්ස් උත් තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔයාට ඔන්න මේ වීඩියෝ එකෙන් අද දැනගන්න පුළුවන්. හෙයා එකක් අයන් කරන්න ඉස්සරලා ඊට සුදුසු වෙන විදියට හෙයා එක සක්සාගෙන තිබීම ගොඩක් වැදගත්. ඉතින් පළවෙනි ස්ටෙප් එක වෙන්නේ හෙයා එක හොඳට ෂැම්පු කරන එක. ඉතින් හෙයා එකක් හරියටම ෂැම්පු කරගන්නේ මෙන්න මේ විදිහට. ෂැම්පු කරන්න ඉස්සෙල්ලා හෙයා එක අඩුම විනාඩි 5ක්වත් හොඳින් වතුරින් වොෂ් කරන්න. ඉතින් මෙතනදි සිද්ධ වෙන්නේ හිස කෙස් මතුපිට තියෙන කුණු දූවිලි වගේ දේවල් යම් තාක් දුරට සෝදා හරින එක. ඒ වගේම හිස කෙස් සෝදන හැම වෙලාවකම අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි වතුර මූණට වැටෙන්නේ නැති විදිහට මූණ උඩට හිටින විදිහට වොෂ් කරන්න. මොකද හිස කෙස් වල තියෙන කුණු දූවිලි, ඩැන්ඩ්‍රෆ් වගේ දේවල් ස්කින් එකට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ෂැම්පු ටිකක් අතට අරගෙන කොණ්ඩෙ මැද ඉඳන් වොෂ් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ කෙලින්ම ෂැම්පු ස්කැල්ප් එකට දාන්න එපා. ඉතින් මේ වගේ දෙපාරක් විතර ෂැම්පු කරන එක වැදගත්. මොකද පළවෙනි පාරෙන් කරන්නේ හිස කෙස් වල තියෙන කුණු දූවිලි, ඩැන්ඩ්‍රෆ් ඉවත් කරන එක. ඉතින් දෙවැනි පාරෙන් තවත් හොඳින් හිස කෙස් පිරිසිදු වෙනවා. දෙවැනි ස්ටෙප් එක තමයි හෙයා එක හරියට කන්ඩිෂනර් කරන එක. ඉතින් හෙයා එකක් හරියට කන්ඩිෂනර් කරන්නේ මෙන්න මේ විදියට. හෙයා එක ෂැම්පු කිරීමෙන් හෙයා එකේ තියෙන කියුටිකල් ඕපන් වෙලා හොඳින් පිරිසිදු වෙනවා. ඉතින් කන්ඩිෂනර් එකකින් අපි කරන්නේ ඒ ඕපන් වුණු කියුටිකල් සීල් කරන එක. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. නැත්නම් හෙයා එක ගොඩක් ඩ්‍රයි වෙලා අකිස් පැලෙන ඩැමේජ් හෙයා එකක් වෙනවා ඉක්මනින්ම. ඉතින් කන්ඩිෂනර් එක ඇප්ලයි කරනකොටත් කන්ඩිෂනර් ටිකක් අතට අරගෙන හිස කෙස් මැද සිට පහලට ඇප්ලයි කරන්න මුළු හෙයා එකටම හොඳින් ඇප්ලයි වෙන විදිහට. මේ විදිහට විනාඩි 5ක් හෝ 10ක කාලයක් කන්ඩිෂනර් එක කොණ්ඩෙ තියෙන එක ගොඩක් වැදගත්. ඊට පස්සේ කන්ඩිෂනර් එක සොෆ්ට්ලි වොෂ් කරන්න, හැබැයි තින් කන්ඩිෂනර් එක සම්පූර්ණයෙන්ම වොෂ් කරන්නත් එපා. 50%ක විතර ප්‍රමාණයක්වත් හෙයා එකේ රැඳෙන්න දෙන්න. හැබැයි තින් කන්ඩිෂනර් කරනකොට ස්කැල්ප් එකේ රැඳුනොත් වඩාත් හොඳින් වොෂ් කරන්න මතක තියාගන්න. මොකද ස්කැල්ප් එකේ කන්ඩිෂනර් රැඳුනොත් වෙන්නේ කන්ඩිෂනර් වල තියෙන තෙල් ගතිය නිසා ස්කැල්ප් එකේ ඩ්‍රැන්ඩ්‍රොෆ් වගේ දේවල් ඉක්මනින්ම ඇති වෙන්න පුළුවන්.
හයායකක් ටවල් ඩ්‍රයි කරනකොට මුලින්ම මෙන මේ විදිට හයායක වටේ ටවල් එක ඔතලා විනාඩි දෙකක් තුනක් විතර තියන්න. ඊට පස්සේ හයායකේ තියෙන වැඩි වතුර ප්‍රමාණය ටවල් එකට උරාගත්තට පස්සේ ගොඩාක් මෘදුව හයායක ටවල් ඩ්‍රයි කරන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි හයායකට ගැළපෙන හෙයා බීබී ක්‍රීම් එකක් හෝ හෙයා සීසී ක්‍රීම් එකක් පාවිච්චි කරන එක. ඉතින් ඇත්තටම අපේ හයායකට මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරන එක අවශ්‍යද? ඉතින් ඇත්තටම අවශ්‍යයි. මොකද හෙයා බීබී ක්‍රීම් එකක් කියන්නේ ඇත්තටම හයායකට ඇප්ලයි කරන ප්‍රයිමර් එකක්. ඉතින් මේකෙන් අපේ හයායක අපි පිටතට ගියාම අපේ හයායකට එන කුණුටුවිලි විශේෂයෙන්ම ඉරේඩියෙන් වගේ දේවල් වලින් අපේ හයායක ගොඩක් හොඳින් ආරක්ෂා කරනවා. ඒ වගේම විශේෂයෙන් දැන් අපි ඔෆිස් එක වගේ ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඔෆිස් එක AC පාවිච්චි කරනවා. ඉතින් මේකත් එක්ක අපේ හයායක ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් හයායක ඩ්‍රයි වෙන නොදී හයායක මොයිස්චරයිසර් ගතිය මොයිස්චරයිසර් බව වැඩි කාලයක් තියාගන්නත් මෙන්න මේ හෙයා බීබී ක්‍රීම් එහෙම නැත්නම් හෙයා සීසී ක්‍රීම් එකක් අපිට උදව් වෙනවා. ඉතින් මම පාවිච්චි කරනවා මෙන්න මේ CN බ්‍රෑන්ඩ් එකේ ඔයිල් කෙයා හෙයා බීබී ක්‍රීම් එක. ඒ වගේම ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේ CC හෙයා බියුටිෆයර් කියන එකක් මම පාවිච්චි කරනවා. ඉතින් මේක නම් මම මගේ මුල් වීඩියෝ එකක පෙන්නලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔයාගේ හෙයා එකේ සාමාන්‍යයෙන් ඔයාට තේරෙන වගේ ස්කැල්ප් එක අල්ලලා බැලුවොත් ඔයාගේ හෙයා එකේ තියෙන ඔයිලි ගතියක්ද එහෙම නැත්නම් ඩ්‍රයි ගතියක්ද කියන එක. ඉතින් ඔයාගේ හෙයා එක ඔයිලි ගතියක් ටිකක් වැඩි නම් ඔයාට පුළුවන් මෙන්න මේ ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේ CC හෙයා බියුටිෆයර් එක පාවිච්චි කරන්න. මොකද ඔයිල් ගතියක් තියෙන හෙයා එකකට ගොඩක් හොඳයි. මොකද ඩ්‍රයි ගතියක් තියෙන හෙයා එකට පාවිච්චි කරොත් තවත් හෙයා එකට ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගොඩක් හොඳයි ඔයිලි ස්කැල්ප් එකක් තියෙන ඔයිලි හෙයා එකකට පාවිච්චි කරන එක. ඉතින් මේක ඇත්තටම මගේ දැන් ෆේවරිට්ම ප්‍රොඩක්ට් එක වෙලා තියෙනවා හෙයා එකට පාවිච්චි කරන. මොකද මම ගොඩක් වෙලාවට බ්ලෝ ඩ්‍රයි කරනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට හෙයා එක ප්‍රොටෙක්ට් කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේක ඇත්තටම මකදාමියා ඔයිල් කියන ඔයිල් වලිනුත් එක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් හොඳයි මේක ඩ්‍රයි හෙයා එකකට වැඩි වෙලාවක් හෙයා එක හොඳට මොයිස්චරයිස කරලා තියාගන්න පුළුවන්. ඇත්තටම හෙයා එක අයන් කළත් හෙයා එකට අමුතුවෙන්ම සිලිකන් ඔයිල් එකක් හරි අගන් ඔයිල් එකක් හරි අප්ලයි කරන්න ඕනේ නැහැ. ඒ තරම ගොඩක් හොඳට හෙයා එකේ මොයිස්චරයිසර් බව වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩ් මේ ඔරිෆ්ලේම් නම් ඉතින් බ්‍රෑන්ඩ් එක ලංකාවේ තියෙනවා. ඒ වුණත් මං හරියටම දන්නේ නැහැ මේ සීන් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ තියෙනවද කියලා. ඒ වුණත් ඔය යුරෝප් රටක ඉන්නවා නම් ඔයාලට ඕනම ලිඩල් සුපර් මාකට් එකකින් මං හිතන්නේ ලොකු ගාණක් නෑ, අතන පොඩි ගාණක් වෙන්නේ. ඒත් ඒ ගාණට ගොඩක් වටිනවා මේ ප්‍රොඩක්ට් එක. තින්ද ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකට අමතරව ඔයාට තවත් බීබී ක්‍රීම් සහ සීසී ක්‍රීම් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එන්න ඒ බ්‍රෑන්ඩ් ටික. දැන් මම CN හෙයා බීබී ක්‍රීම් එකෙන් ටිකක් අරගෙන මගේ ටවල් ඩ්‍රයි කරපු හෙයා එකට මේ විදිහට ඇප්ලයි කරනවා. හැබැයි ඉතින් ස්කැල්ප් එකේ ගෑවෙන්නේ නැතුව තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම ඕනම CC හෝ BB හෙයා ක්‍රීම් එකක් ඇප්ලයි කරන විදිහ ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. මොකද ඇතැම් BB ක්‍රීම් වර්ග තියෙනවා හෙයා එකට ඇප්ලයි කරලා හෙයා මාස්ක් එකක් වගේ තවත් විනාඩි කිහිපයකින් හොඳින් වොෂ් කරන. දැන් මම මේක මේ විදිහට ඇප්ලයි කරලා හෙයා එක හොඳින් ඩ්‍රයි වෙන්න දෙනවා. හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරන එක. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ CN බ්‍රෑන්ඩ් එකේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක. ඉතින් මේක මම මගේ මුල් වීඩියෝ එකකත් පෙන්නලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් අපි අනිවාර්යයෙන්ම හෙයා කර්ලින් එකක් එහෙම නැත්නම් බ්ලෝ ඩ්‍රයි එකක් හෙයා අයනින් එකක් ස්ප්‍රේටින් අයන එකක් යූස් කරනවා නම් හෙයා එකට අනිවාර්යයෙන්ම මේ විදිහේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න. මොකද ඒකෙන් හීට් එකෙන් අපේ හෙයා එකට වෙන ඩැමේජ් එක බොහෝ දුරට අඩු කරනවා. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම අපේ හෙයා එකට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේක ඔයාට ලංකාවේදී අරගන්න පුළුවන් මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් වලින්. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි හොඳ ස්ට්‍රේටනින් අයන එකක් පාවිච්චි කරන එක. ඉතින් ස්ට්‍රේටනින් අයන් මේවලකට ගොඩාක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඒ අතරින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් වලින් ස්ට්‍රේටනින් අයන් එකක් ගන්න ගොඩක් හොඳයි. මොකද දැනට තියෙන හොඳම බ්‍රෑන්ඩ්ස් අතර තියෙන බ්‍රෑන්ඩ් එකක් හින්දා ඇත්තටම ගොඩක් හොඳින් ඔයාට වඩාත් හොඳ ප්‍රතිඵලයක් මේ ස්ට්‍රේටනින් අයන් ඔස්සේ අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු හෙයා එකේ ස්වභාවය අනුව අපි කොහොම ටෙම්පරේචර් එකක්ද අපි පාවිච්චි කරන ස්ට්‍රේටනින් අයන් එකේ තියන්න ඕනේ කියලා.
ස්ට්‍රේටන් අයන් වල ටෙම්පරේචට පෙන්වන ආකාරය එකින් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් අයන්වල උපරිමේ 230ක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ වගේම අඩුමාගේ 160ක් විතර වෙනවා. ඉතින් ඔයාගේ හෙයාය එක ෆයින් හෙයාය එකක් නම් ඔයාට පුළුවන් 180ෙන් අයන් කරන්න. ඒ වගේම ඔයාට තියෙන නෝමල් හෝ තික් හෙයාය එකක් නම් ඔයාට පුළුවන් 200ෙන් අයන් කරන්න. ඉතින් මේ තියෙන මම පාවිච්චි කරන හෙයාර් ස්ට්‍රේටන් අයන් එක, මේක රෙමින්ටන් බ්‍රෑන්ඩ් එකේ වෙට් ස්ට්‍රේට් කියන අයන් එක. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි මේක ටෙම්පරේචර් එක උඩින් 180ක් වෙනකන් තියෙනවා. ඒ වගේම ගොඩක් ඉක්මනින් මේක මං හිතන්නේ තප්පර 5-10ක් අතර කාලයක් ඇතුළත මේක උඩින්ම හීට් වෙනවා. ඉතින් හරි ඉක්මනින් අපිට හෙයාර් එක අයන් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්. ඉතින් අයන් එකක් ගන්නකොට විශේෂයෙන්ම තවත් බලන්න ඕන දෙයක් තමයි මේකේ තියෙන මේ ප්ලේට් එක. ඉතින් මේක ගොඩක්ම සෙරමික් වෙන තරමට ගොඩක් හොඳයි. මොකද සෙරමික් ෆ්ලැට් අයන් වල කොණ්ඩේ ඩැමේජ් වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා වඩාත් හොඳයි මේ විදිහේ සෙරමික් ෆ්ලැට් අයන් එකක් පාවිච්චි කරන එක. ඉතින් ඒ වගේම අපි අයන් එකක බලන්න ඕන තව දෙයක් තමයි, දැන් ප්‍රොෆෙෂනල් මට්ටමේ ස්ප්‍රෙඩනිං අයන් එකක් ගන්නවා නම් ඇත්තටම ප්‍රොෆෙෂනල් මට්ටමේ ස්ප්‍රෙඩනිං අයන් එකක් ටිකක් බරින් වැඩි. ඒ වුණත් දැන් මේ වෙනකොට බරින් අඩු ට්‍රැවල් කරන්න පුළුවන් විදිහේ ප්‍රොෆෙෂනල් ස්ප්‍රෙඩනිං අයන් ගොඩාක් තියෙනවා. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරගන්න. ඉතින් මේක ගොඩක් සුදුසු සැලුන් එක වගේ පාවිච්චි කරන්න. මොකද ටිකක් බරින් වැඩි, ටිකක් ට්‍රැවල් කරන්න අපහසුයි. ඉතින් රෙමිටන් බ්‍රෑන්ඩ් එකේ තවත් ගොඩාක් හොඳ ට්‍රැවල් කරන්න අරන් යන ලේසි විදිහේ ස්ට්‍රේටනින් අයන් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ස්ට්‍රේටන් අයන් එක අපි පාවිච්චි කරන්නේ කියලා. මගේ හෙයාර් එක නම් දැන් යන්තාතරට ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් හෙයාර් එකට හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක ස්ප්‍රේ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක දෙවිදියකට හෙයාර් එකට ස්ප්‍රේ කරන්න. එකක් තමයි මුළු හෙයාර් එකටම එකපාරම ස්ප්‍රේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා අයන් කරන විදිය අනුව කොටසින් කොටස හෙයාර් එකට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. හීට් ප්‍රොටෙක්ෂන් එක ස්ප්‍රේ කළාට පස්සේ හෙයාර් එකේම විනාඩියක් විතර ඡ්‍රයි වෙන්න දෙන්න. දැන් මම මගේ අයන් එක 160ට තමයි ටෙම්පරේචර් එක තියලා තියෙන්නේ. මේකේ උඩින්ම අගය 180යි. ඉතින් දැන් මම මේ විදිහට ටෙල්කෝම්බ එකක් ආධාරයෙන් කොටසින් කොටස මගේ හෙයාර් එක අයන් කරනවා. ඉතින් අයන් කරන කොටස කෙලින්ම ඇඟට වැටෙන්න දෙන්න එපා. ඒක කෝම්බ එකටම මේ විදිහට අරගෙන නැවතත් අයන් කරන්න. මොකද අයන් කරන හෙයාර් කොටස රස්නේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ අයන් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ටිකක් ලොකු නිසා එකපාර වැඩි කොටසක් හොඳින් අයන් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු කාලයක් තමයි මේකෙන් අයන් කරන්න යන්නේ. ඉතින් පස්සෙනි ස්ටෙප් එක තමයි හෙයාර් එක හොඳට මොයිස්චරයිස් කරන එක. ඒකට ඔයාලට පුළුවන් සිලිකන් ඔයිල් එකක් හරි ආගන් ඔයිල් එකක් හරි පාවිච්චි කරන්න. ඉතින් සිලිකන් ඩ්‍රොප් එකක් පාවිච්චි කරනකොට ඇත්තටම එක ඩ්‍රොප් එකක් ගත්තම හොඳටම ඇති මේ වගේ. ඊට පස්සේ මේක කෙලින්ම හෙයාර් එකට ඇප්ලයි කරන්න නැතුව හොඳට මේ, මොකද මේ එක තෙල් ටිකක් හොඳටම ඇති නැත්නම් වෙන්නේ ගොඩක් අපි කෙලින්ම මේ වැඩි සිලිකන් ඔයිල් ප්‍රමාණයක් හෙයාර් එකට ඇප්ලයි කරොත් ටිකක් හෙයාර් එක ස්ට්‍රේටන් හෙයාර් එකේ රූට්ස් වගේ බෙදෙන්න ගන්නවා. ඉතින් ඒකත් කැතයි. ඉතින් ඒ නිසා පොඩි ප්‍රමාණයක් අරගෙන හෙයාර් එකට හොඳට ඇප්ලයි කරන්න මේ විදිහට. ඉතින් සිලිකන් ඔයිල් එකක් ඇප්ලයි කරාම ඇත්තටම හෙයාර් එකට හොඳ ෂයින් එකකුත් එනවා. වගේම හෙයාර් එක වැඩි වෙලාවක් ඔයාට මොයිස්චරයිස් විදියට තියාගන්න පුළුවන්. හෙයාර් එක ස්ප්‍රේටන් ගතියත් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාට යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ලයික් කරන්න තවත කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔන්න ඔයාව ඉක්මනින්ම හම්බෙන්නම්. බයි.